Dai il coro al sato care. Dai api me vilave, salp vilava, bhavana man se karek, yadi vasi karamu. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය කියන්නේ ඔබගේ නොවේ කියනවා. ඒ වගේම වෙන කෙනෙකුගේත් නෙවේ කියනවා. එහෙනම් මේ ජීවිතය අපගේත් නොවේ නම් වෙන කෙනෙකුගේත් නොවේ නම් මේක කුමක් නිසාද මේ ජීවිතේ පවතින්නේ? කුමකින්ද මේ ජීවිතේ හටගන්නේ? කුමක් නිසාද මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ? ආනේ ස්වභාවය අපි අවබෝධ කරගන්නට ඕනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සුතවත් ආර්ය ශ්‍රාවකයා, සුතවත් කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මේ ජීවිතය ඔබගේ නොවේ කියන එක පෙන්වුවා. ආනේ පෙන්වපු ආකාරයට සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ජීවිතයේ සකස් වුණු හේතුව පෙන්වුවා. පටිච්චසමුප්පාද ධර්මයේ තුල ආනේ හේතුව ශ්‍රාවකයා නිතර සාදුකං යෝනිසෝ මනසිකරවත හොඳට සිහි කරන්න කිව්වා. කුමක් නිසාද මේ ජීවිතේ පවතින්නේ? කුමක් නිසාද ජීවිතේ හටගන්නේ, ක්‍රියාත්මක වෙන්නේ, දේවල් දැනෙන්නේ කුමකින්ද කියන එක ශ්‍රාවකයාට අවබෝධ කරගන්න. එතකොට උන්වහන්සේ සඳහා පිට මේ පටිච්ච සමුප්පාදයේම නිතරම සිහි කරන්න කිව්වා. පටිච්ච සමුප්පාදං යේව සාදුකං යෝනිසෝ මනසිකරෝත. හොඳට පටිච්ච සමුප්පාදේ සිහි කරන්න කිව්වා. ඒ සිහි කරන ක්‍රමවේදී අපිට කියලා දීලා තියෙනවා. අපිට ඒ කියපු විදිහට තමයි සිහි කරන්න තියෙන්නේ. එතකොට සිහි කරන්න ඕනේ ක්‍රමවේදය උන්වහන්සේ පෙන්නනවා. ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්ලි මෙය වේ. ඉමස්සු පාදා ඉදං උප්පජ්ජති, මෙය ඉපදීමෙන් මෙය උපදී. ඉමස්මින් අසති ඉදන්න හෝති, මෙය නැති කල්ලි මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරෝජ්ජති, මෙය නිරුද්ධීමෙන් මෙය නිරුද්ධ වේ. මේ විදිහට උන්වහන්සේ ශ්‍රාවකයාට සිහි කරන්න කියනවා පටිච්ච සමුප්පාදය ගැන. අපි ඒ නිසා පොඩි වෙලාවක් ඒ විදිහට හොඳට සිහිය පිහිටුවාගෙන මේ ධර්මය සිහි කිරීම සිද්ධ කරමු. මේක සම්පූර්ණ විපස්සනා භාවනාවන් මේ තුලින් අන්න මේ ජීවිතය පිළිබඳව තියෙන සක්කාය දිට්ඨිය ආදී නැති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ තුලින් ජීවිතයේ යථා ස්වභාවය, මේ ජීවිතය ඔබගේත් නොවේ නම් වෙන කෙනෙකුගේත් නොවේ නම් මේ ජීවිතයේ කුමක්ද පටිච්ච සමුප්පන්න ධර්මයක් කියන එක ජීවිතයේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි කවුරුත් හොඳට ඉන්න ඉරියව්ව කෙලින් තියාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ මම ඉඳගෙන ඉන්නේ. මම මේ ඉඳගත්ති භාවනා කරන්න. භාවනාවෙන් මට සහනයක් සැනසෙල්ලක් ඇති වෙනවා. ජීවිතයේ තියෙන දුක පීඩාව අසහනෙ නැතිලා ජීවිතය සුවපත් වෙනවා. එනිසා මම හොඳ සිහියෙන් කල්පනාවෙන් මේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය පිළිබඳ හොඳට විමසීම කරනවා. මේ ජීවිතය කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කරගන්න. මේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන ඔබගේත් නොවේ වෙන කෙනෙකුගේත් නෙවේ. එහෙනම් මේ ජීවිතයේ කුමක් නිසාද පවතින්නේ? උන්වහන්සේ දේශනා කරා. ඒ නිසා මේ පිළිබඳව අපිට හොඳට සිහි කරන්න. අපි එනම් මේ හේතුඵල ධර්ම පිළිබඳව උන්වහන්සේ කියපු විදිහට සිහි කරන්න ඕනි. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වේ.
හොඳට අර්ථය තමන්ගේ හිතට ගන්න. අවිද්‍යාව කියන එකේ අර්ථය දන්නවා. නොදන්නාකමක් යම්තා පවතීද ඒතා කල් දුක. සැප කියලා යමක් අල්ලගනීද ඒතා කල් සංස්කාර සකස් වෙන්නේ. ඒ අර්ථය හොඳට හිතට ගන්න. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න. අවිද්‍යාව පවතින තාකල් සකස් වීමක් සංස්කාරයන් හැදීමක් තමයි තියෙන්නේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වේ. සංස්කාර ඇති කල්හි විඥානී වේ. සකස් වෙනවා නම් එතන විඥානේ පිහිටනවා. විඥානේ හට ගන්නවා. සංස්කාර ඇති කල්හි විඥානී වේ. සකස් වුණා නම් රූප වේදනා සංඥා සංකාර ඒ තුල විඥානේ පවතින. සංස්කාර ඇති කල්හි විඥානේ වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න. සකස් වෙච්ච දෙයක් තුළයි විඥානේ පැවැත්ම. සකස් වුණොත් තමයි විඥානය යහටගන්නේ. සකස් වෙච්ච දේ තුළයි විඥානේ ක්‍රියාත්මක වෙන්නේ. සංස්කාර ඇති කල්හි විඥානේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. මේ සංස්කාර ඇති කල්හි විඥානේ වේ. විඥානය ඇති කල්හි නාම රූප වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න. විඥානේ ඇති කල්හි නාම රූප වේ. තනීම හටගත්ොත් නාම රූප සකස් වෙන්නේ. විඥානේ ඇති කල්හි නාම රූප වේ. ඉමස්මින් සති ඉදං හෝති. විඥානේ ඇති කල්හි නාම රූප වේ. නාම රූප ඇති කල්හි සලායතන වේ. නාම රූප ඇති කල්හි සලායතන වේ. හොඳට අර්ථය පේ කරගන්න. යම් වෙලාවක නාම රූප ඇතිනම් ඒ වෙලාවට අන්න සලායතන වේ. නාම රූප ඇති කල්හි සලායතන වේ. ඉමස්මින් සති ඉදං හොති. මෙය තිබුණොත් මෙය වේ. නාම රූප ඇති කල්හි විඥාන වේ. නාම රූප ඇති කල්හි සලායතන වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න. යන්තාක් නාම රූප පවතී දේතාක් කල් සලායතන පවතිනවා. නාම රූප ඇති කල්හි සලායතන වේ. සලායතන ඇති කල්හි ස්පර්ශේ වේ. යන්තාක් සලායතන පවතිනෝ තේ තාක් කල් ස්පර්ශ වෙනවා. ඉමස්මින් සති දං හෝති. මෙය ඇති කල්හි මේ වේ. සලායතන ඇති කල්හි ස්පර්ශේ වේ. ස්පර්ශය හොඳට ඒ වගේ අර්ථ තමන්ගේ මනසෙන් ඇති කරගන්න. සලායතන යන්තා පවතී තාක්කල් එකතු වීමක් තියෙන.
ස්පර්ශයේ අර්ථය ඔබ දන්නවා. ඇසත් රූපයත් විඤ්ඤාණයත් එකතු වීම. එනම් සලායතන ඇති කල්ලි එකතු වීම වේ, ස්පර්ශය වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න. සලායතන ඇති කල්ලි ස්පර්ශය වේ. ස්පර්ශයේ ඇතිකල්ලි වේදනාවේ, ස්පර්ශ වුණොත් එතන වේදනාවක් හට ගන්නවා. ඇහත් රූපයත් විඥානයක් එකතු වුණා නම් එතන විඳීමක් හට ගන්නවා. ස්පර්ශයේ ඇතිකල්ලි වේදනාවේ, වේදනාව ඇතිකල්ලි තණ්හාව වේ. ඉමස්මින් සති ඉදං හෝති. වේදනාව ඇතිකල්ලි තණ්හාව වේ. වේදනාව ඇතිකල්ලි තණ්හාව වේ. විඳුත් හිත ඇලෙනවා. විඳීම තුළ ඇලීමක් තියෙනවා. විඳීම ඇති කල්ලි තණ්හාවේ. ඉමස්මින් සති ඉදං මෙය ඇතිකල්ලි මේ වේ. විඳීම ඇතිකල්ලි තණ්හාව වේ. තණ්හාව ඇතිකල්ලි උපාදාන. ඇලීමක් ඇති වුණොත් බැඳෙනවා. හොඳට අර්ථය අවබෝධ කරගන්න. තණ්හාව ඇතිකල්ලි උපාදාන වේ. තණ්හාව ඇතිකල්ලි උපාදාන වේ. තණ්හාව ඇතිකල්ලි උපාදාන වේ. හොඳට අර්ථය අපොද යම් තාක් ඇලේද ඒ තාක් බැඳේ. උපාදාන ඇතිකල්ලි භවය වේ. බැඳුනොත් ඒ තුළ භවය හැදෙනවා. උපාදාන පච්චයා භව. විපාක සකස් වෙනවා බැඳිලා තියෙන තාක්කල්. කාමයට, දිට්ඨිමලට, සීලබ්බත, අත්වාද කියන මේ දේවල් වලට බැඳිලා තියෙන තාක්කල් භවය හැදෙනවා. උපාදාන ඇතිකල්ලි භවී. ඉමස්මින් සති ඉදං හෝති. මේ තිබුණොත් මේ තියෙනවා. උපාදාන පවතිනවා නම් උපාදාන ඇතිකල්ලි භවය වේ. මස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. උපාදාන ඇතිකල්ලි භවය වේ. භවය ඇතිකල්ලි ජාතිය වේ. සකස් වුනොත් කර්ම එතන උපදිනවා. උපාදාන ඇතිකල්ලි භවය වේ. භවය ඇතිකල්ලි ජාතිය වේ. භවය සකස් වුනොත් උපදිනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ තිබුණොත් මේ තියෙනවා.
භවයේ තිබුණොත් ජාතිය තියෙනවා. භවයේ ඇති කල්ලි ජාතිය වෙයි. ජාතිය ඇති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් තුම්නස් වේ. මේ ඇති කල්ලි මේ වේ. ඉපදීම තිබුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක් තුම්නස් හටගන්න. ඉපදීම තිබුණොත් ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක පරිදේව දුක් තුම්නස් වේ. ඒව මේ තස්ස කේවලස්ස දුක මෙන්න මේ විදියයි දුක සකස් වෙන්නේ. දුක එතකොට මම කියලා මගේ කියලා මට අයිති කියලා නෑ. මේන්න මේ හේතු නිසාමයි හටගත්තේ. ඒකයි ඔබගේ නොවේ කියලා කියන්නේ. වෙන කෙනෙකුගේත් නොවේ. මේ හේතු නිසා පවතින ධර්මයක් දුක තමා කියන්නේ. ඒ වගේ උන්වහන්සේ පෙන්නනවා ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මේ ඉපදුනොත් අනිවාර්යෙන් මේ උපදිනවා. මේ ඉපදුනොත් මේ උපදිනවාමයි. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මේ ඉපදුනොත් මේ උපදිනවා. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදිනවා. අවිද්‍යාවක් හිතේ ඉපදුනොත් එතන සකස් වීමක් වෙනවා. අවිද්‍යාවක් ඉපදීමෙන් සකස් වෙනවා. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදිනවා. සංස්කාර ඉපදීමෙන් විඥානය උපදිනවා. සංස්කාර ඉපදුනොත් අන විඥානය උපදිනවා. විඥානෙ ඉපදීමෙන් නාම රූප උපදිනවා. විඥානෙ ඉපදුනොත් නාම රූප උපදිනවා. නාම රූප ඉපදීමෙන් සලආයතන උපදිනවා. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. නාම රූප ඉපදීමෙන් සලආයතන උපදී. ඉමස්ස උපාදා ඉදං මේ ඉපදීමෙන් මේ උපදිනවා. නාම රූප ඉපදීමෙන් සලආයතන උපදිනවා. සලආයතන ඉපදීමෙන් ස්පර්ශය උපදිනවා. සලආයතන ඉපදීමෙන් ස්පර්ශය උපදිනවා. ඉමස්මින් සති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මෙය ඉපදුනොත් මෙය උපදිනවා. සලආයතන ඉපදීමෙන් සලආයතන උපදිනොත් ස්පර්ශය උපදිනවා. සලආයතන යම් වෙලාවක උපදීද ඒ වෙලාවට ස්පර්ශය උපදිනවා. ස්පර්ශය උපදීමෙන් වේදනා උපදිනවා. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. ස්පර්ශය ඉපදීමෙන් වේදනාව උපදිනවා. දේට අර්ථය ඇති කරගන්න ස්පර්ශය කියන්නේ එකතු වෙනවා. එකතු වුණොත් එතන විඳීමක් උපදිනවා. විඳීමක් ඉපදුනොත් ඒකට හිත බැඳෙනවා, ඇලෙනවා. වේදනාව ඉපදීමෙන් තණ්හාව උපදිනවා. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මෙය ඉපදීමෙන් මෙය උපදී. තණ්හාව ඉපදීමෙන් උපාදාන උපදිනවා. ඇලුනොත් වැදෙනවා. තණ්හාව ඉපදීමෙන් උපාදාන උපදී. තණ්හාව ඉපදීමෙන් උපාදාන උපදී.
උපාදාන ඉපදීමෙන් භවය උපදී. මෙය ඉපදීමෙන් මෙය උපදී. මස්ස උපාදායිදම්. උපාදාන ඉපදීමෙන් භවය උපදී. උපාදාන ඉපදීමෙන් භවය උපදී. භවය ඉපදීමෙන් ජාතිය උපදින. ඉමස්ස උපාදා ඉදම් මෙය ඉපදීමෙන් මෙය උපදී. භවය ඉපදීමෙන් ජාතිය උපදිනවා. ජාතිය ඉපදුණු ජරා මරණ ශෝක පරිදෙය දුක් තුනක් උපදිනවාමයි. ජාතිය ඉපදුණු ජරා මරණ ශෝක පරිදෙය දුක් තුනක් උපදිනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්ද. මේ විදිහටයි දුක හටගත්තේ. මේ විදිහටයි දුක ඉපදුනේ. ඒ වගේම නිරෝධ පැත්ත පෙන්නනවා. කොහොමද මේ දුක නැති වෙන්නේ? ඉමස්මින් අසති ඉදන්න හෝති. මෙය නැති කල්ලි මෙය නැහැ. අවිද්‍යාව නැති කල්ලි සංස්කාරන. අවිද්‍යාව නැති කල්ලි සංස්කාරත් සකස් වෙන්නේ නැත්තම් විඥානයක් නැහැ. සංස්කාර නැති කල්ලි විඥානයක් නැහැ. විඥානය නැති කල්ලි නාම රූප නැහැ. විඥානය නැති කල්ලි නාම දෙට අර්ථය අවබෝධ කරගන්න. විඥානේ නැති කල්ලි නාම රූප නැහැ. නාම රූප නැති කල්ලි සලායතන නැහැ. ඉමස්මින් අසති ධම්මෝ. නාම රූප නැත්තම් සලායතනක් නැහැ. නාම රූප නැති කල්ලි සලායතන සලායතන නැති කල්ලි ස්පර්ශේ වේ. ස්පර්ශය නැති කල්ලි වේදනාව. ස්පර්ශය නැති කල්ලි වේදනානුයි. ඉමස්මින් අසති දමෝත. ස්පර්ශය නැතිනම් වේදනාවකුත් නැහැ. වේදනාව නැති කල්ලි තණ්හාව. ඉමස්මින් අසති දමෝත. මෙය නැති කල්ලි වේදනාව නැතිවීමේ තණ්හාව නැතිවීම. ඉමස්මින් අසත තණ්හාව නැතිවීමෙන් උපාදාන නැතිවීම. තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති. උපාදාන නැති කල්ලි භවය වෙනවා. උපාදාන නැතිනම් භවයක් නැහැ. භවය නැති කල්ලි ජාතිය. විපාක පින්ස කර්ම සකස් වෙන්නේ නැතිනම් උපදින්නේ නැහැ. ඉමස්මින් අසති ඉදන්න හෝති. භවය නැති කල්ලි ඉපදීම. ඉපදීම නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් කිසිවක් නැහැ. ඉපදීම නැති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් කිසිවක් නැහැ.
එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ මේන මේ විද්‍යයි දුක නිරුද්ධ වෙන්නේ. ඒ වගේ උන්වහන්සේ පෙන්වන ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති මේ නැතිවීමෙන් මේ නැතිවීම අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවීම සංස්කාර නැතිවීමෙන් විඥානය නැතිවීම විඥානය නැතිවීමෙන් නාම රූප නැතිවීම නාම රූප නැතිවීමෙන් සලායතන නැති සලායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවීම ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවීම වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති තණ්හාව නැතිවීමෙන් උපාදාන උපාදාන නැතිවීමෙන් භවය භවය නැතිවීමෙන් ජාතිය නැති ජාතිය නැතිවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුච්ඡන්ති සියලු දුක් නැතිවීම ඒව මේ තස මෙන්න මේ විදියයි සියලුම දුක්ඛේ නිරෝධයති. ඉමස්මින් සති ඉදං හෝති අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න අවිද්‍යාව තියෙන තාකල් සකස් වෙනවා. ඉමස්මින් සතිතං හෝති අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර වේ. ඉමස්මින් සතිතං හෝති සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්ලි නාම රූප වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න නාම රූප ඇති කල්ලි සලායතන වේ. සලායතන ඇති කල්හි ස්පර්ශය වේ. ස්පර්ශය ඇති කල්ලි වේදනාව වේ. වේදනාව ඇති කල්ලි තණ්හාව වේ. හොඳට අර්ථය අවබෝධ කරගන්න තණ්හාව ඇති කල්ලි උපාදාන වේ. උපාදාන ඇති කල්ලි භවය වේ. භවය ඇති කල්ලි ජාතිය වේ. ජාතිය ඇති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇතිවේ. ඒව මේ තස්ස කේවලස් මේන මේ විදියයි සියලු දුක්ඛයන් හටගත්තේ ඉපදුනේ සියලු දුක් මෙන්න මේ විදියටයි. එතකොට මේ ජීවිතේ ඔබගේ නොවේ වෙන කෙනෙකුගේ නොවේ. මේක පරණ කර්මයක් විඳ විඳව දත යුතු දෙයක් චේතනාවෙන් හදපු දෙයක්. හේතු නිසා හටගන්නා ධර්මතාවයක් ජීවිතය කියන්නේ. හේතුවට අයිති මිසක් මමේ මාගේ මට අයිති කියලා ගන්න නෑ. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී. හොඳට අර්ථය බලන්න සංස්කාර ඉපදීමෙන් විඥානය උපදී. විඥානය ඉපදීමෙන් නාම රූප උපදී. නාම රූප ඉපදීමෙන් සලායතන උපදී. සලායතන ඉපදීමෙන්
ස්පර්ශය උපදී. ස්පර්ශය උපදීමෙන් වේදනාව උපදී. වේදනාව උපදීමෙන් තණ්හාව උපදී. තණ්හාව උපදීමෙන් උපාදාන උපදී. උපාදාන උපදීමෙන් භවය උපදී. භවය උපදීමෙන් ජාතිය උපදී. ජාතිය ඉපදුනොත් ජරා මරණ ශෝක පරිදේව දුක්තුම්නස් වේ. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සම්ද. මෙන්න මේ විදිය සියලු දුක්ඛයන් හටගන්නේ. ඉමස්මින් අසති ඉදන්න හෝති. හොඳට අර්ථයම අවිද්‍යාව නැති කල්ලි සංස්කාර. සංස්කාර නැති කල්ලි විඥානයක් නැහැ. සකස් වෙන්නත් විඥානයක් නැහැ. විඥාන නැති කල්ලි නාම රූප. නාම රූප නැති කල්ලි සලායතනක් නැහැ. සලායතන නැති කල්ලි ස්පර්ශය. ස්පර්ශය නැති කල්ලි වේදනාව. වේදනාව නැති කල්ලි තණ්හාව. තණ්හාව නැති කල්ලි උපාදාන. උපාදාන නැති කල්ලි භවය. භවය නැති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් තුම්නස් කිසිවක් නැහැ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ. මෙන්න මේ විදියට දුක නිරුද්ධ වෙලා යනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. හොඳට සිහි කළ අර්ථයෙන් අවිද්‍යාවක් නැත්තම් සකස් වීමක් නැහැ. සකස් වෙන්නේ නැත්තම් විඥානයකුත් නැහැ. විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ. ඉමස්ස නිරෝධය දන නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙනවා. සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන. පාදා නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය. මේ විදියටයි සමස්ත දුක හට නිරුද්ධ වෙලා යන්නේ. මේ විදිහට වරින් වර මේ පටිච්චසම්පාදයේ නුවණින් සිහි කරන්න ඕන. සිහි කරනකොට ඔබට අර්ථය සිහි වේ. හොඳට ආහාර න්‍යාය පුරුදු කරන්න. මෙය ඇති කල්ලි මෙය වේ. මෙය උපදීමින් මෙය උපදී. මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වේ. මේ නැති කල්ලි මේ නොවේ. සාදු සාදු සාදු. ජීවිතේ වරින් වර අපිට නිතරම තේරෙනවා විඳීම තුළ ජීවිතේ ශෝක පරිදේව දුක් තුම්නස් අපි විඳිනවා. ආන් ඒ වෙලාවට හරි
මේක අපිට පුරුදු කරලා තියන්න පුළුවන් එකක් හරි. ඉමස්මින් සති ඉදං හෝති. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ශෝක පරිදේව වේ. ඒක නිතරම සිහි කරනවා. ඉපදුනොත් නම් ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක පරිදේව දුක්තුම්නස් වේ. ඉමස්ස උප්පාදා යුදං. මේ ඉපදීම ඉපදීම ජරා මරණ ශෝක පරිදේව දුක්තුම්නස් වේ. ඉපදීම හටග ඉපදීම ජරා මරණ ශෝක පරිදේව දුක්තුම්නස් වේ. ඒකම නිතරම පුරුදු කරන්න. ඒක නැතිවීමත් පාන්නලු. ඉපදී ඉමස්මින් අසති ඉදන්නෝති. ඉපදීම නැති කල්හි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නොවේ. ඉපදී ඉමස්මින් අසති ඉදං. මේ නැතිනම් මේ නෑ. ඉපදීම නැති කල්හි ජරා මරණ ශෝක පරිදේව දුක් ඉමස්ස නිරෝධ. මේ නිරුද්ධ වුනොත් මේ නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වුනොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ වේ. එහෙනම් මේ තිබුණොත් මේ තියෙනවා අනිවාර්ය. මේ නැතුනොත් පමණයි නැති වෙන්නේ. එහෙනම් දුක් නැති වෙන්න ඒ හේතුව නැතුනොත් පමණයි නැති වෙන්නේ. ඒ නිසා එදිනෙදා ජීවිතයේ ශෝක පරිදේව දුක් දුම්නස් එනකොට ආන්න මේ න්‍යාය පුරුදු කරලා තිබ්බොත් ඒ න්‍යායට අනුව බලන්න පුළුවන්. මේ දුක තියෙන්නේ මේ නිසා. ඉපදීම ඇති කල්ලි මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වේ. ඉමස්ස උපාද. මේ ඉපදීම ඉපදීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වේ. ඉමස්මින් අසති. මේ නැති කල්ලි මේ ඉපදීම නැති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වේ. ඉමස්ස නිරෝධ. මේ නිරුද්ධ වීමෙන් මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නොවේ. ඉමස්මින් අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ ඉපදීම නැති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නොවේ. මේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැති වේ. මේ විදිහට අපිට මේ අපිට එදිනෙදා නිතරම ශෝක පරිදේව දුක් දුම්නස් වෙන කාරණය මේක ඔබගේ නොවේ වෙන කෙනෙකුගේත් නොවේ කියලා අවබෝධ කරගන්න පුළුවන්. මේ කොටස හරි නිතරම යෝනිසෝ මනසිකාරයේ කුරුත්. මම විඳිනවා, මට දුක ඇති වෙනවා, මට මෙහෙම වෙනවා කියන තැන නොවී මේ නිසා මේ වේ. මේ තිබුණොත් මේ තියෙනවා, මේ නැති වුණොත් මේ නැහැ. මේ ඒ විදිහට අන්න ඔබගේ නොවේ වෙන කෙනෙකුගේ නොවේ හේතු නිසා තියෙනවා කියලා අවබෝධය ඇති කරගන්න. එතකොට මම විඳිනවා මට තමයි කියන තැන නැතුව ආන මෙතන හේතුඵල ධර්මයක්. එතකොට තමයි ජීවිතයේ සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. රූපය මම මගේ මාතුර තියෙනවා කියන සීල දෘෂ්ටියින් නැති වෙලා යනවා. දුක කියන එක අන්න කුමක් නිසාද ඒ හටගන්නේ? කුමක් නැතිවීමෙන්ද නැති වෙන්නේ කියන අවබෝධය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආර්ය න්‍යාය හොඳට යෝනිසෝ මනසකාරී දෙන්න. සතුටවත් ආර්ය ශ්‍රාවකයාට කිව්වා පටිච්ච සමුප්පාදං ඒව සාදුකං යෝනිසෝ මනසිකරෝත. පටිච්ච සමුප්පාදේම සිහි කරන්න. කොහොමද සිහි කරන්නේ? ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්ලි මෙය වේ. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වේ.
ජීවිතේ ජරා මරණයන්ට ලක් වෙනකොට සිහිය පිරුණොත් මේ ඇති කල්ලි මේ යවි ඉපදීම ඇති කල්ලි තියෙන එක මේ නැති වෙන්නේ ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති ඉපදීම නැතිවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස්මි ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නැතිවීම මේ නැතිවේ ඉපදීම නැතිවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් නැසෙයි ඉපදීම ඇති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස්වේ ඉපදීම නැති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් නැතිවේ එතකොට දුකක් හට ගන්නකොට හට ගන්න හේතුවක් දන්නවා ඒ වගේ මේක නැති වෙන්නේ කොහොමද කියලා දන්නවා ඉතින් ඒ විදිහට පටිච්ච සමුප්පාදය ආන්න අපිට මේ ආර්ය න්‍යායෝස්සේ සියලුම අංග වරින් වර පුළුවන් වේදනාවක් හට ගන්න කොටත් ඉමස්මින් සති දං හොති මේ ඇති කල්ලි මේ වේ ස්පර්ශය ඇති කල්ලි වේදනාව වේ ස්පර්ශය ඉපදීමෙන් වේදනාව උපදී ස්පර්ශය නැති කල්ලි වේදනාව වේ ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ ඒ විදිහට අන්න පටිච්චසම්පාදය බලාගෙන යන්න පුළුවන් මේ විදිහට සිහි කරන්න පුළුවන් ඒ නිසා හැමදෙනාටම මේ ජීවිතය ඔබගේ නොවේ කියන එක අවබෝධ කරගන්න ලැබේවා කියලා ආශිර්වාදයි.